ගරුම ඇමතුමා නාමල් රාජපක්ෂ ඇමතුමා ගෙනාවු යෝජනාවට මමත් පොඩි ශක්තියක් දෙනවා පොඩි පසුබිමක් එක්ක මම ඒක සාධාරණ කරනවා මට මතක් වෙනවා මම වැලිගඩ හිරගෙද තරන් ගියේ 2012 2010 සැප්තැම්බර් 30 මම රෑ 12ට අරන් ගියා ඇතුළට පස්ස දොරෙන් අරන් ගිහිල්ලා වටේ කරකවලා ගෙනාව ගේට්ටුව ගාවට එතකොට එතන බස් එකේ හිටියා දෙවල තරුණ කට්ටියක් පුරවලා එතකොට ඒක තරුණේ කෑ ගහලා කැඩිච්ච සිංහලෙන් කිව්වා යුද්ධ ඉවර කරපු හමුදාපති වැලිකඩ ඇතුළට එනවා යුද්ධ කරපු අපි වැලිකඩින් එළියට ගෙනියනවා කිව්වා එතකොට තමුන්නාසේලා ඔය කතා කරන තරුණයෝ ඒ ඒ කට්ටිය තමයි එතනින් එහාට ගියාම තව රසවත් කතාවක් තියෙනවා මම වැලිකඩේ ඉඳලා එනවා උසාවියට නඩුවලට එනකොට මම බංකුවේ වාඩි වෙලා ඉන්නවා ඒ බංකුවේ මගේ වම් පැත්තේ වාඩි වෙලා ඉන්නවා තව එක්කෙනෙක් එනවා මරාගෙන මරණ ප්‍රහාරය මට එල්ල කරපු බෝම්බකාරිය අරගෙන ආපු තරුණයා එයාට නඩුව තියෙන්නේ මට බෝම්බකාර බෝම්බ ගහපු නඩුව ඒ මොරිස් කියන ඒ තරුණය ඇවිල්ලා එයා මගේ වම් පැත්තේ වාඩි වෙනවා අපි දෙන්න කතා කර කර ඉන්නවා ඒ මොරිස් කියන තරුණයා මට තාමත් ටෙලිෆෝන් කරනවා ඉඳලා හිටියා එතකොට අවුරුදු 15කට ඉස්සෙල්ලා තමයි 2006 අප්‍රේල් මාසේ බෝම්බ ගැහුවේ ඒ තරුණයා ඊට මම හිතන්නේ අවුරුදු දෙකකට පස්සේ අහුණා තාම ඉන්න හිරගෙදර එතකොට නඩුව අහලා නැහැ තාම ඉන්න රිමාන්ඩ් එකේ අපි ඔබතුමා කියපු එකට සම්පූර්ණ එකඟ වෙනවා මම ඒ වගේ ප්‍රහාරයකට අහු වෙලා මුහුණ දීලා මම හිතනවා ඒ කරපු අයට සාධාරණයක් දැන් වෙන්න ඕනේ මම හිතනවා අවුරුදු 15ක් ඒ හිරේට පුවේ තරුණයා ඒ තරුණයන්ට ලැබුණ දඬුවම ඇති කියලා අනිවාර්යයෙන්ම ඒ සත්භාවයෙන් ඔබතුමාලා ඒකට අත ගහන්න අපි ඒකට අවශ්‍ය ශක්තිය ආශිර්වාදේ ලබා දෙනවා breaking.lk